ගරුණීතිපතිතුමාගේ ශේෂ්ත්‍රය තුළ ඒ අවශ්‍ය කටයුතු දැනට කරගෙන ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට පළවෙනි අතුරු හිමිකම් පෑමක් හැටියට ඒ කියන්නේ අපිට වියදම් වෙච්ච දේවල් හා දැනට සිදු වෙලා තියෙන වන්දිය ලබා ගැනීම සඳහා අතුරු ඒක ඉතා වැදගත් වන්දියක් හැටියට අපි ඇමරිකානු ඩොලර් මිලියන 40ක ඉල්ලීමක් ක්ලේම් එකක් දැනට කරලා තියෙනවා සතියකට විතර ඉස්සෙල්ලා ඒ පිළිබඳව බොහෝ විට සාකච්ඡා කරගෙන යනවා ඒ නැව්වල අයිතිකරුවන්ගේ සංගමයේ ලන්ඩනයේ තියෙන උන් එක්ක නීතිපතිතුමා සාකච්ඡා කරගෙන යනවා පළවෙනි අතුරු හිමිකම් පෑම ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ අතරතුරදී ප්‍රධාන හිමිකම් පෑම සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යාම සඳහා තමයි විශේෂයෙන්ම කමිටු පහක් තෝරාගෙන තියෙනවා ඒ සියලු කමිටු සියලු ශේෂ්ත්‍ර ආවරණය වෙන විදිහට තමන්ගේ කටයුතු කරගෙන යනවා ඒ ඇරුණම අද අපි තීරණය කළ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ගරු නීතිපතිතුමාගේ ඉල්ලීමක් අනුව හිමිකම් කාට හරි හිමිකම් පෑම අවශ්‍යත් තියෙනවා නම් ඇත්ත වශයෙන්ම මේකෙන් පීඩාවට පත් වෙලා තියෙන අය ඉන්නවනම් ඔවුන්ට හිමිකම් ඉදිරිපත් කිරීම සඳහා වෙනම කමිටුවක් පහළ කරලා අපි ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය ලබා දීලා ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුවත්පත්වල හා නිකුත්තන්වල දැන්වීම් පළ කරලා ඔවුන්ගේ හිමිකම් පෑමට වන්දි ඉල්ලීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා ගන්න. ඒක ක්‍රියාත්මක වෙනවා වහාම. ඒ අරුණාම අපි ජාත්‍යන්තරයේ මේකට සම්බන්ධ ජාත්‍යන්තර විශේෂඥයන් මේකට සම්බන්ධ කර ගැනීම සඳහා සාකච්ඡා රාශියක් පවත්වගෙන යනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ගරු හනා සිංහ මහත්මියත් එක්ක අපි සාකච්ඡා කරාට පස්සේ විදේශ අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් පසුව ඔවුන්ගේ විශේෂඥයන් තුන්දෙනෙක් ලබන 15 වෙනිද වෙනකොට ලංකාවට පැමිණෙනවා. පැමිණලා අපිට මේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අරුණම නැවේ අයිතිකරුවන් සහ අයිතිකරුවන්ගේ ඒ ක්ලබ් එක කියලා PNI ක්ලබ් එක කියලා කියනවා අයිතිකරුවන්ගේ මේ සංගමය ඔවුන් එක්ක සාකච්ඡා කරගෙන මේ නැවේ වහාම නැවේ තියෙන හානිකර කටයුතු දේවල් කොහොමද ඉවත් කරගන්නේ නැව කොහොමද ලංකාවේ මුහුදෙන් එළියට ජාත්‍යන්තර මුහුදට අරගෙන යන්නේ ඒක කොහොමද ඉවත් කරගන්න යන්නේ පිළිබඳව සාකච්ඡා කරගෙන අවුලිත් ගිවිසුම් වලට එකතු එකඟ වෙලා කටයුතු කරගෙන යනවා ඒක සම්පූර්ණයෙන්ම ගරු නීතිපතිතුමාගේ උපදෙස් අනුව අපි එතුමාට ලබා දෙන සහයෝගයත් එක්ක තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ මේකෙන් අපි පෙන්වන්න හදන්නේ මේ සියලු දේවල් පුළු හැකි උපරිම ආකාරයට වෘත්තිමය වශයෙන් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ප්‍රොෆෙෂනලි හැන්ඩල් කිරීම සඳහා ක්‍රමවේදයක් අපි දැනටමත් සකස් කරලා ඒක ඉදිරියට කරගෙන යනවා ඒ අරුණාම අපි මේ වෙන විට නීතිමය වශයෙන්ුත් වෙනම කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ජාත්‍යන්තර වශයෙන් මේ සඳහා අවශ්‍ය විශේෂඥ සහය සහ නීතිඥ සහය ලබා ගන්නට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් උන් කටයුතු කරගෙන යනවා මේ සියල්ලන් මේ අපි බලාපොරොත්තු වන්නේ සියලු ශේෂ්ත්‍ර ආවරණය වෙන පරිදි අපේ රටට සිද්ධ වෙච්ච මේ හානිය අවම කරගන්නේ කොහොමද ඉක්මනට මේකේ තියෙන අඩුපාඩු විසඳගෙන ඉදිරියට යන්නේ කොහොමද නීතිපතිතුමාට කොහොමද අපි සහයෝගය ලබා දෙන්නේ කියන එක පිළිබඳව තමයි මේ සම්පූර්ණ සාකච්ඡාව පැවතුවේ එන්න මේකට සම්පූර්ණයෙන්ම ශේෂ්ත්‍ර ආවරණය වන පරිදි සියලුම අංශවල නියෝජිතයන් රජයේ නිලධාරීන් සංගම් එක එක ආයතන ප්‍රධානීන් අමාත්‍යවරුන් ඒ ඇරුණාම අපේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ඒ කියන්නේ පෞද්ගලික අංශයේ නිපුණතා තියෙන සහ විශේෂඥ දැනුම තියෙන අය සහභාගි වෙලා හැමදෙනාම මේක බොහෝ සියලු දේවල් මේ දක්වාම තනිකරම ස්වේච්ඡාවෙන් කරන්න එකඟ වෙලා අපි කටයුතු කරගෙන යනවා එහෙනම් ඉදිරියට වඩා සුදුසු විදියට කොහොමද මේකට මූණ දෙන්න කියන එක පිළිබඳව අපි කටයුතු කරමින් ඉන්නවයි කියන එක තමයි අපිට දැනුම් දෙන්නට තියෙන්නේ. ලබා දුන්නේ අපේ රජයේ ආරම්භදල් වලින්. නමුත් අපි ඉල්ලන මුදල් ලබා දුන්නට පස්සේ ඒකට සාපේක්ෂව ජනතාව වෙත ලබා දීමට ඒකෙන් පීඩාවට පත් අයට ලබා දෙන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමත් එක්ක අපි එකඟ වෙනවා. මේක 5000කට සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ක්‍රියාවලිය පටන් ගත්තයි කියන එක සහ ඒ සම්බන්ධයෙන් දැඩි උද්‍යෝගයකින් යුතුව අපි කටයුතු කරනවායි කියන එක තමයි අපි කියන උත්සාහ කරන්නේ.